හොඳයි අපි එකිනෙක ප්‍රශ්න අරගෙන බලමු කොහොමද තව වැඩිපුර තියෙන දේවල් එක්ක සාකච්ඡා කරමු මේකේ උත්තර කොහොමද ලැබෙන්නේ කියලා. හොඳයි පළවෙනි ප්‍රශ්නේ තියෙන explain what is a computer. Explain what is a computer. Right. එතකොට පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා තමයි මෙතනදී අහලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ උත්තර ලියනකොට මේ ඉංග්‍රීසියෙන් උත්තර ලිවීම පිළිබඳව හුරු වෙන්න වෙනවා. ප්‍රශ්න පත්‍රයක් ලැබෙන්නේ විභාග ප්‍රශ්න පත්‍රයේ ඉංග්‍රීසි මාධ්‍යින් පමණයි. ඒ නිසා ඉංග්‍රීසියෙන් උත්තර ලියනද පරිගණකයක් කියන එක මුලින්ම බලමු. කම්පියුටර් කියන කට හඳුනා ගන්න පුළුවන්. දැන් කම්පියුටර් හැදිලා තියෙන්නේ සර්කිට්ස් ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වලින්. එකිනෙක එක එක වර්ගවල තියෙන ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් කීපයක් කරහා තමයි කම්පියුටරයක් හැදිලා තියෙන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් කම්පියුටර් කියන එක කම්පියුටර් ඉස් ඉලෙක්ට්‍රොනික මැෂින් කියලා. එක ඩෙෆිනිෂන් එකක් තමයි මේක. කම්පියුටර් ඉස් ඉලෙක්ට්‍රොනික මැෂින්. ඉලෙක්ට්‍රොනික මැෂින් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් අපිට දැන් පරිගණකය කියන එක භාවිතා කරනනේ ගොඩක් වෙලාවට භාවිතා කරනවා data processing activities වලට. data processing activities වලට භාවිතා කරනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් data processing machine එකක් කියලා කියන්නත් පුළුවන්. right. එතකොට computer is a තව definition එකක් තමයි මේ විදිහට ලිව්වත් හරි data processing machine. data processing මැෂින් කියලත් අපිට හඳුනා ගන්න පුළුවන්. right. ඔය විදිහට පරිගණකයක් කියන්නේ මොකක්ද කියන එකට උත්තර අපිට හොයා ගන්න පුළුවන්. හොඳයි ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. දෙවෙනි ප්‍රශ්නය කියන්නේ state the difference between computer hardware and computer software. right. මොකද්ද වෙනස computer hardware සහ computer software කියන එකේ අතර වෙනස මොකද්ද කියලා තමයි එතනදී අහන්නේ. දැන් කම්පියුටර් හાર્ඩ්වෙයා කියලා කියන්නේ අපි දන්නවා පරිගණකයට සම්බන්ධ කරලා තියෙන සියලුම අපිට අතට හසු වෙන දේවල් නේ. ෆිසිකල් ඩිවයිසස් වලට තමයි හાર્ඩ්වෙයා කියලා කියන්නේ. කම්පියුටර් හાર્ඩ්වෙයා කියන එක අපිට හඳුන්වන්න පුළුවන් ඕල් ෆිසිකල් ඩිවයිසස්. ඕල් ෆිසිකල් devices that attach with the computer, that attach with the computer. ඔය විදිහට hardware කියන එක හඳුනා ගන්න පුළුවන්. එතකොට computer software දැන් hardware විතරක් තිබ්බට වැඩක් නැහැ. අපිට පරිගණකය හරහා යම් කිසි වැඩක් කරගන්න ඕන නම් අපිට users ලා විදිහට පරිගණකය ලවා මොකක් හරි වැඩක් කරව ගන්න ඕන නම් ඒ සඳහා තිබෙන ටූල් එක තමයි software කියලා කියන්නේ. පරිගණකය හරහා යම් වැඩක් කරවා ගැනීමට තිබෙන ටූල් එක තමයි software කියලා කියන්නේ. අපිට හඳුන්වන්න පුළුවන් මේක set of instructions කියලා. software කියලා කියන්නේ set of instructions. set of instructions කියන එක. හොඳයි අපි සාකච්ඡා කරමින් සිටියේ කම්පියුටර් හાર્ඩ්වෙයා කියන්නේ මොකක්ද software කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. හાર્ඩ්වෙයා කියලා කියන්නේ ඔක්කොම physical devices කියලා කිව්වා. ඒ කියන්නේ අපිට අතට අසු වෙන සියලුම දේවල් තමයි හાર્ඩ්වෙයා කියලා කිව්වේ. software කියලා කිව්වේ හાર્ඩ්වෙයා.
ලොග් වෙලා ඉන්න මේ කහගෙන යන්නකෝ 67ක් ලොග් වෙලා ඉන්නවනේ අය ලොග් වෙන්න බැරි අයට ආයෙ try කරන්න කියන්නේ ලොග් වෙන්න හරි software කියලා කියන්නේ set of instructions කියන එක. ඒ කියන්නේ පරිගණකේ ලවා අපිට යම් කිසි වැඩක් කරවා ගන්න අවශ්‍ය නම් ඒ සඳහා තිබෙන ටූල් එක මේවලම තමයි software කියලා කියන්නේ. set of instructions කියලා අපිට හඳුන්වන්න පුළුවන්. දැන් example ගැන කතා කරොත් එහෙම උදාහරණ කීපයක් දැක්කොත් දැන් අපිට document එකක් type කරගන්න ඕන නම් word කියන එක පාවිච්චි කරන්න පුළුවන් ms word කියන එක. එහෙම නැත්නම් මොන හරි ගණිතමය වැඩක් කරගන්න ඕන නම් excel කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට photo එකක් සම්බන්ධයෙන් වැඩක් photo එකක් edit කරගන්න හදාගන්න ඒ වගේ දේවල් කරගන්න අවශ්‍ය නම් අපිට photoshop වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේවා තමයි software කියලා කියන්නේ. photoshop කියන එක. يعني අපිට අපි එදිනෙදා මතුවෙන වැඩ කරගන්න තියෙන මෙවලම පරිගණක කියලා වා කරගන්න තියෙන මෙවලම තමයි software කියලා කියන්නේ. උදාහරණ කීපයක් තමයි මේ දක්වලා තියෙන්නේ. එකක් set of instructions කියලා හඳුන්වනවා. ඊට පස්සේ මේ computer hardware software ගැන කතා කරද්දී ඒ වගේ categories තියෙනවා. ඒ කියන්නේ එක 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 වර්ග තියෙනවා. දැන් hardware ගැන කතා කරොත් දැන් මේ structures මීට පෙර පාඩම් වල ඔයගොල්ලෝ සාකච්ඡා කරලා ඇති පොත්වල ලියාගෙන ඇති. දැන් hardware කියන එක මතක ඇති ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. කියනවා external devices external devices සහ internal internal devices කියලා වර්ග දෙකක් තියෙනවා. external කියලා කියන්නේ හැම වෙලෙම බාහිරව තියෙන එක. දැන් බාහිර කිව්වම මොකෙන් බාහිරවද? මොකේ බාහිරවද කියන එක ගැන අපිට අදහසක් ඕනේ. දැන් පරිගණක කියලා බලපුවම අපිට පේන ලොකු පෙට්ටියක් වගේ එකක් තියෙනවා. ඒකට කියනවා අපි system unit කියලා. system unit කියලා කියනවා. එතකොට මේ system unit එකෙන් එළියේ තියෙනවා තමයි external කියලා කියන්නේ. උදාහරණ කීපයක් දැක්කොත් එහෙම keyboard කියන එක. ඒක අපිට පේන දිනවා. ආ system unit එකට එළියේ තියෙන්නේ. ඒක external devices කියලා අපි හඳුනගන්නවා. ඒ වගේ තමයි මේ mouse කියන එක. printer කියනවා. මේ ඔක්කොම external devices කියන එක තමයි අපි කියන්නේ. ඊළඟ internal ගැන කතා කරොත් internal කියලා කියන්නේ අර box එකට ඇතුලේ තියෙනවා. system unit එක. අපි එකට ඇතුලේ තියෙනවා. අපි process 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 process
එනම් පරිගණකයේ ඇතුලේ තියෙන දේවල් තමයි අපිට යට වෙන්නේ. දැන් පරිගණකයේ ඇතුලේ තියෙන දේවල් ගැන ප්‍රොසෙස් එකට සම්බන්ධ වෙන ප්‍රධාන දේවල් ගැන සාකච්ඡා කරද්දී ප්‍රධානතම එක තමයි CPU කියලා කියන්නේ. Central Processing Unit. ඊට අමතරව memory වගේ තියෙනවා. දැන් RAM කියන එක ඊළඟ ප්‍රශ්නයකදී මේක සාකච්ඡා කරනවා in detail විස්තරාත්මකව ROM කියන එක. ඒතර මේවා ප්‍රොසෙස් එකට සම්බන්ධ වෙන ඒවා නමුත් මේ ROM කියන එක ප්‍රොසෙස් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. ප්‍රධාන ලෙසම ප්‍රොසෙස් කියන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ CPU එකයි RAM එකයි. CPU එක ගැන පස්සේ ප්‍රශ්නයක් තියෙනවා අපි විස්තරාත්මකව සාකච්ඡා කරනවා. ඒතර මේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ මෙන්න මේ වචන දෙක ලියුවා නම් ඇති CPU කියන එකයි RAM කියන එකයි. ඊට පස්සේ information අපිට ප්‍රොසෙස් එකෙන් පස්සේ තොරතුරු ලැබෙනවා information. ඒතර මේවා අපිට බලන්න ක්‍රමයක් තියෙනවා. ඒවට තමයි කියන්නේ output devices කියලා. ඒතර පරිගණකයක් සතුව තියෙන ප්‍රධාන output devices තමයි monitor පළවෙනි එක monitor. monitor එක හරහා ලැබෙන output එකට අපි කියනවා soft copy කියලා. soft copy කියලා. ඊළඟට අනිත් ප්‍රධාන උපකරණය තමයි printer. අපිට කොලයක output එක ගන්න ඕන නම් printer එකක් භාවිත කරන්න පුළුවන්. අපි එවැනි output වලට කියනවා hard copy කියලා. ওই විදිහට print monitor printer ද තවත් output devices තියෙනවා වනේ තරම් දැන් sound එක output කරන්න ඕන නම් speaker වගේ උපකරණ භාවිත කරන්න පුළුවන්. හොඳයි. එතකොට මම හිතන්නේ ওই ටික ප්‍රමාණවත් දෙවෙනි තුන්වෙනි ප්‍රශ්නෙට input output සහ process කියන ඒ වචන අතර සම්බන්ධතාවය තමයි එතනදී පැහැදිලි කරේ. හොඳයි. අපි ඊළඟට හතරවෙනි ප්‍රශ්නෙට යමු. හතරවෙනි ප්‍රශ්නෙන් අහන්නේ name and briefly explain two input devices that support to your teaching and learning process. තමන්ගේ ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න පුළුවන් input devices මොනවද කියලා අහන්නේ දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලිය teaching learning process එකට සම්බන්ධ කරගන්න පුළුවන් input devices මොනවද? දැන් මේ දවස්වල මේවා ගොඩක් භාවිත කරනවා online classes කරන අය මේ devices භාවිතයේ තියෙනවා. ප්‍රධාන ඩිවයිසස් ගැන අපි කතා කරොත් එහෙම දැන් webcam කියන එක. webcam කියන එක හරහා තමයි මේ අපේ රූපය ඕගොල්ලන්ට පේන්නේ. ඒ වගේ දේවල් වෙන්නේ webcam හරහා අපිට පුළුවන් රූප නැත්තම් වීඩියෝ රූප input කරන්න computer එකට webcam. ඊළඟට තව මොනවද ඒ වගේ තියෙන උපකරණ? ගත්තොත් ලයිට් පෙන් කියන එක. ලයිට් පෙන් කියන එකෙන් සාමාන්‍ය පෑනකින් වගේ ලියන්න පුළුවන්. ඒකේ ලේසර් කිරණයක් තමයි නිකුත් වෙන්නේ. ඒක භාවිතයෙන් අපිට සාමාන්‍ය පෑනකින් ලියනවා වගේ. දැන් මේ මම ස්ක්‍රීන් එකේ ලියන දේවල් ඔයගොල්ලන්ට පේන්නේ ලියන දේවල් සියල්ලම සිද්ධ වෙන්නේ ලයිට් පෙන් එකක් හරහා. ඒතර ඒක data input device එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඊළඟ සමහර අය භාවිත කරනවා digital board භාවිත කරනවා. ඒතර digital board එකත් මේ light pen සංකල්පේම තමයි භාවිත වෙන්නේ ලියන්න. අපි input උපකරණයක් විදිහට සඳහන් කරන්න පුළුවන් digital board කියන එක භාවිත කරනවා. ඒතර ඔය උපකරණ තමයි ප්‍රධාන වශයෙන් මේ input කියලා භාවිත කරන්නේ. teaching learning process එකට අවශ්‍ය input devices කියලා භාවිත කරන්න පුළුවන්. teaching learning process එකට අවශ්‍ය output devices ගැන සාකච්ඡා කරොත් ප්‍රධාන වශයෙන්ම දැන් ඔන්ලයින් ක්‍රමයේදී අහුවෙන්නේ නැහැ. නමුත් අපි ක්ලාස් රූම් එකේදී වැදගත් වෙනවා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක. මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් කියන එක අවුට්පුට් ඩිවයිස් එකක් විදිහට තමයි සැලකීම කරන්නේ. ඔය ආකාරයට ටීචින් ලර්නින් ප්‍රොසෙස් එකේදී වැදගත් වෙන උපකරණ කීපයක් වෙන තමයි ඔය සාකච්ඡා කරේ. හොඳයි. ඊළඟට යමු පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ what is memory? What are the measurements used to measure the capacity of memory? Write down the relationship between these measurements. හොඳයි. මෙතන ප්‍රශ්න තුනක් තියෙනවා.
මේ එකම ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටසෙන් කියවෙන්නේ මෙමරි එක මොකද්ද කියලා අහනවා, what is memory කියලා. ඊට පස්සේ මෙමරි එක ගැන අපි සලකනකොට මෙමරි එක මනින්නේ කොහොමද, measurements මොනවද කියලා අහනවා. ඊට පස්සේ මේ measurement අතර තියෙන සම්බන්ධතාවය relationship එක මොකද්ද කියලා අහනවා. හොඳයි, අපි බලමු එකින් එක අරගෙන. මුලින්ම memory කියන්නේ මොකද්ද කියලා බලමු. memory කියන්නේ අපිට මොන හරි දෙයක් දත්ත ගබඩා කරලා තියාගන්න අවශ්‍ය නම් කෙටි කාලීනව හෝ දිගු කාලීනව අපිට ගබඩා කරලා තියාගන්න ඕන නම් memory එකක් තමයි භාවිත කරන්නේ. දිගුකාලීන හෝ කෙටිකාලීනව දත්ත ගබඩා කිරීමේ උපකරණ වලට තමයි කම්පියුටර් මෙමරි කියලා කියන්නේ. දැන් මෙමරි ගැන සලකනකොට මේ මෙමරි එකේ කොටස් තියෙනවා. ප්‍රධාන කොටස් වර්ග දෙකක් තියෙනවා කම්පියුටර් මෙමරි එකට. අපි හඳුනා ගන්නවා මේ කොටස් දෙකේ පළවෙනි එකට අපි කියනවා සෙකන්ඩරි මෙමරි කියලා. සෙකන්ඩරි නැත්නම් ද්විතීයික මතකය කියලා කියනවා සෙකන්ඩරි මෙමරි. අනිත් කොටසට අපි කියනවා ප්‍රයිමරි මෙමරි කියලා. මේක තමයි මෙමරි එකේ ප්‍රධාන කොටස් දෙක. සෙකන්ඩරි මෙමරි කියන්නේ අපිට තියෙන, ඒ කියන්නේ යූසර්ස්ලාට තියෙන මෙමරි එක. අපි මොනව හරි හැදුවොත් ක්‍රියේට් කරොත් පරිගණකයේ හරහා ඒවා ස්ටෝර් කරන්න තියෙන මතකයන් තමයි සෙකන්ඩරි මෙමරි කියලා කියන්නේ. උදාහරණ කීපයක් දැක්කොත් දැක්වුවොත් hard disk කියන එක. පරිගණකයේ ඇතුලේ, ඒ කියන්නේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තමයි මේ යුනිට් එක තියෙන්නේ, hard disk කියන එක. CD නැත්නම් DVD වගේවා, ඊළඟට pen drive කියන එක, pen drive, ඊට පස්සේ memory chip වගේ දේවල්. මේවා ඔක්කොම භාවිතා කරන්නේ අපි හදන පින්තූර නැත්නම් documents store කරන්න. ඒ නිසා ඒවා සියල්ලටම පොදුවේ කියනවා secondary memory කියලා. ඊළඟ ප්‍රාථමික මතකය ගැන සාකච්ඡා කරොත් එම primary memory කියලා කියන්නේ පරිගණකයේ ඇතුලේ භාවිතයට අවශ්‍ය දත්ත ගබඩා කරන්න අවශ්‍ය මතකයට ප්‍රයිමරි මෙමරි. ප්‍රයිමරි මෙමරි එක only use to store the data required internal activities of the computer. පරිගණකයේ ඇතුළත ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දත්ත ගබඩා කරන්න තමයි ප්‍රයිමරි මෙමරි එක භාවිතා කරන්නේ. අපිට මේකෙත් තියෙනවා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ප්‍රයිමරි මෙමරි එකේ තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. අපි හඳුනා ගන්නවා එක, එකක් RAM කියලා කියනවා, අනික ROM කියලා කියනවා. RAM කියන්නේ read random access memory කියන එක. ROM කියලා කියන්නේ read only memory කියන එක. random access memory and read only memory. මෙතනදී read only memory කිව්වම මේකේ දත්ත අපිට වෙනස් කරන්න බෑ. මේකට දත්ත feed කරන්නේ, දත්ත ඒ කියන්නේ දත්ත මේකට ගබඩා කරන්නේ පරිගණකයේ හදන වෙලාවේ ඒ මැනුෆැක්චරර් තමයි ROM එකට දත්ත ෆීඩ් කරන්නේ. ROM එකට විශේෂ පරිගණක වැඩසටහනක් ස්ටෝර් කරනවා. ඒකට කියනවා BIOS කියලා. අපි පරිගණකය ඔන් කරපුවාම ඉස්සෙල්ලාම වැඩ කරන්න පටන් ගන්න ප්‍රෝග්‍රෑම් එක තමයි මේ BIOS කියලා කියන්නේ. මෙතනදී නම විතරක් මතක තියාගන්න, ඕගලන්ට වැදගත් වෙන්නේ නම. ROM වල ස්ටෝර් කරලා තියෙන විශේෂ වැඩසටහන තමයි BIOS කියලා කියන්නේ. මේක පරිගණකයේ හදන වෙලාවේ පරිගණක නිෂ්පාදකයා තමයි ROM එකට මේ BIOS කියන ප්‍රෝග්‍රෑම් එක ෆීඩ් කරන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි ROM එකේ මේ BIOS කියන එක අපිට වෙනස් කරන්න බෑ. අපිට ඒක ඩිලීට් කරන්න බෑ. මේක පරිගණකයේ තියෙනකම්, ඒ කියන්නේ පරිගණකයේ ලයිෆ් ටයිම් එකටම මේ BIOS කියන ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඒ නිසා ඒක පර්මනන්ට් මෙමරි කියලාත් කියනවා. හරි, මේ ROM කියන එකටම තව වචනයක් කියනවා පර්මනන්ට්. පර්මනන්ට් මෙමරි කියලා කියන්නේ මේකේ තියෙන දත්ත ඒ පරිගණකයේ ලයිෆ් ටයිම් එකේම තියෙනවා. නමුත් RAM එකේ තියෙන දත්ත ටෙම්පරරි. ඒ නිසා මෙතනට කියනවා ටෙම්පරරි මෙමරි කියලාත් කියනවා. ටෙම්පරරි මෙමරි. ඒ කියන්නේ ඒකේ තියෙන දත්ත රැඳිලා තියෙන්නේ පරිගණකයට පවර් දීලා තියෙනකන් විතරයි. ඒ කියන්නේ පරිගණකය ඔන් කරලා තියෙනකන් විතරයි RAM එකේ දත්ත
රැඳිලා තියෙන්නේ. රැම් එකේ බොහෝ වෙලාවට තියෙන්නේ අපි తాවකාලිකව පරිගණකයට දෙන දත්ත. නේ අපේ දත්ත දැන් අපි word වලින් document එකක් type කරොත් ඒක මුලින්ම ගිහිල්ලා store වෙන්නේ RAM එකේ. හදිසිය light ගියොත් එම මේ RAM එකේ තියෙන දත්ත ටික ඔක්කොම මැකිලා යනවා. ඒ නිසා තමයි මේකට temporary memory එකක් කියලා කියන්නේ. හොඳයි. එතකොට ওই විදිහට අපි memory එකේ කොටස් ටික හඳුනාගත්තා. memory categories ටික හඳුනාගත්තා. ඊට පස්සේ කොටසෙන් තියෙන මේ memory එක මනින්න භාවිතා කරන මිමි ගැන, measurement ගැන නේ අපි දන්නවා සාමාන්‍යයෙන් දුරක් නේ points දෙකක් අතර දුරක් අපිට මයින්ඩ මිම්මක් තියෙනවා. මීටර්, කිලෝමීටර් වගේවා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි බරක් මයින්ඩ අපිට ග්‍රෑම්, කිලෝග්‍රෑම් වගේවා භාවිතා කරන්න පුළුවන්. ද්‍රව මයින්ඩ මිලි ලීටර්, ලීටර් ඒ වගේවා තියෙනවා. ඒ වගේ මේ memory එකේ capacity එක මනින්ඩ, ඒ කියන්නේ memory එකේ කොච්චරක් දත්ත ස්ටෝර් කරන්න පුළුවන්ද කියලා මනින්ඩ මිම්මක් තියෙනවා. ඒකේ ස්ටෑන්ඩඩ් එක තමයි bit කියලා කියන්නේ. bit කියලා හඳුන්වනවා. bit 1යි කියලා කියන්නේ එක කැරක්ටර් එකක් ස්ටෝර් කරන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය. එක කැරක්ටර් එකක් එහෙම නැත්නම් එක ඉලක්කමක් ස්ටෝර් කරන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය තමයි bit 1යි කියලා කියන්නේ. නේ අපිට කියන්න පුළුවන් bit කියන එක define කරන්න පුළුවන් space required to store one character or one digit. එක කැරක්ටර් එකක් නැත්නම් එක ඉලක්කමක් ස්ටෝර් කරන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය තමයි bit 1යි කියලා කියන්නේ. නේ දැන් අපි ගත්තොත් ශ්‍රී ලංකා කියන වර්ඩ් එක ස්ටෝර් කරන්න කැරක්ටර්ස් කීයක් ඕනේද? bit කීයක් ඕනේද? ශ්‍රී ලංකා කියන වර්ඩ් එකක් තියෙනවා. මේක ස්ටෝර් කරන්න අවශ්‍ය නම් bit කීයක් ඕනේද? මෙතන බලන්න bit කීයක් ඕනේද? අපි ගණන් කරොත් S අකුරට 1යි, R අකුරට 1යි, I අකුරට 1යි. ඊට පස්සේ මෙතන මේ ස්පේස් එකක් තියෙනවා. ස්පේස් කියලා කියන්නේ අපි කීබෝඩ් එකෙන් අනිවාර්යෙන් ස්පේස් කී එක ප්‍රෙස් කරන්න ඕනේ. ඒ කියන්නේ එතනදී කී එකක් ප්‍රෙස් කරපු ගමන් බයිනරි නම්බර් එකක් ජෙනරේට් වෙනවා. එතනට ඉඩක් ඕනේ. ඒ නිසා මෙතනට bit එකක් ඕනේ. ඒ වගේ එතන මේ ලංකා කියන එකට අවශ්‍යයි bit 1 2 3 4 5ක් ඕනේ. එතන 5යි, අතන 4යි, ඔක්කොම bit 9ක් ඕනේ මේ වචනය ස්ටෝර් කරන්න ඕනේ. ඒ විදිහට අපිට වචන දුන්නාම bit කීයක් ඕනේද ඒ වගේ දේවල් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව මේ bit වලින් හදාගන්න චක්‍රයක් තියෙනවා. දැන් අනිත් measurement වලත් දැන් මීටර් 100ක්, කිලෝමීටර් මීටර් 1000ක්, කිලෝමීටර් 1යි. ඒ විදිහට තියෙනවනේ සෙන්ටිමීටර් 100ක්, මීටර් 1යි. ඒ වගේ තියෙනවා. ඒ වගේ මේ memory එක measurement කරන මේ bit වලත් මේ bit අතර තියෙනවා measurement එකක්. අපි බලමු එක පොඩ්ඩක්. මුලින්ම bit 8ක්. දැන් bit 1යි කියන්නේ අපි දන්නවා කොච්චරක්ද කියලා. ඒ වගේ bit 8ක් අපි කියනවා byte 1යි කියලා. byte 1යි. ඒ විදිහට byte 1024ක්. අපි කියනවා කිලෝබයිට් එකයි. ඊළඟට කිලෝබයිට් 1024ක් අපි කියනවා මෙගාබයිට් එකයි. මෙගාබයිට් 1024ක් අපි කියනවා ගිගාබයිට් එකයි. ගිගාබයිට් 1024 ටෙරාබයිට් එකයි. ටෙරාබයිට් එකයි කියලා හඳුනා ගන්න. ඔය විදිහට චක්‍රයක් තියෙනවා මේ bits memory එකේ measurement අතර measurements හඳුනා ගන්න. එතකොට මේ චක්‍රය හරහා ඔයගලන්ට කියන්න පුළුවන් ඕනේ දැන් GB වලින් දුන්නොත් දැන් 4096 GB කිව්වොත් එimhe
ओके मेगाबाइट्स की यात्री नोट केला कैलकुलेट करांडे पुलवांगे इंदो इमने ता मेगाबाइट्स सेलिंग द मेक मेगाबाइट थार दा सानु हाय केला किया ने गीगाबाइट थातरा ये विधि टा पारिवार्तने कराने के का मिमी यात्रा कन्वर्टिंग करला एक टा उत्तर किया ने पुलवांगे इंदो उन्हें इधर वो प्रश्न टे उत्तर है मामा साक्षात्कार करे ये हरा आप इटे होंदा उत्तर या कुतन टे लिया गांडे पुलो राइट इतने में सेशन ने किवरे वेनो ता विनारी पहाक पितर तीन ने में सेशन ने कटे मामा तावा लिंक के का डैम में हुआ तीलंग क्या ने दुलाई हाथलिस पार्ट ओगनार पुलवान संबंधे ने පුළුවන්ද පුළුවන් සර් හොඳයි එතකොට මම 12:45ට පටන් ගන්න තව link එකක් එවන්නම් මේක මෙහෙමම stop වෙලා යයි මේ link එක මේ අපි කරන discussion එක එකපාරටම stop වෙලා යයි තව විනාඩි 2 3කින් ගැටලුවක් නැහැ ඊට පස්සේ තව link එකක් මම දානවා WhatsApp group එකට दुलाई हाथलीस पाहा मां टाइम में कर दान ना एक टाइ ज्वाइन नहीं थे होने अभी साक्षात्कार करके नियंग इधर पसे हाय विन प्रश्न है हाय इनके अने व्हाट इस द डिफरेंस बिटवीन प्राइमरी एंड सेकेंडरी मेमोरी मामा हितान ने एक टाइ आवश्य उत्तरे आप इधर लाभ ना इससे ला प्रश्न यदि साक्षात्कार primary memory කියලා කියන්නේ පරිගණකයේ අවශ්‍යතාවයට අවශ්‍ය දත්ත ගබඩා කළ හැකි තැන් primary memory එකේ කොටස් දෙකක් තියෙනවා RAM සහ ROM කියලා secondary memory කියලා කියන්නේ අපි හදන දත්ත ගබඩා කරන්න අවශ්‍ය තැන් අපිට තියෙන්නේ අපි හදන දේවල් store කරන්න දීර්ඝ කාලීනව හෝ කෙටි කාලීනව ගබඩා කිරීම සඳහා තිබෙන මතකයන් වලට තමයි අපි කියන්නේ secondary memory කියලා प्रश्न මේ දෙක තමයි ප්‍රධානම උදාහරණ දෙක ප්‍රයිමරි ප්‍රාථමික මතකයේ සඳහා ඊට අමතරව මෙමරි වර්ග තියෙනවා මේ ප්‍රාථමික ගණේට දාන්න පුළුවන් පරිගණකයේ ඇතුලේ තමයි මේවා හම්බ වෙන්නේ